දැක්ක මේ මහින්ද රාජපක්ෂ මහත්තයා හැම තැනම දැන් ගිහින් කියනවා මේ මාකුඹුරේ අපි හදපු අපේ අමාත්‍යංශයෙන් හදපු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ එතුමාගේ සංකල්පයක් මේ ඊයේ පෙරේදා දිනේෂ් ගුණවර්ධන අවුරුදු 7 2003 ඉඳන් 2010 වෙනකන් නාගරික සංවර්ධන ඇමති හැටියට හිටියා කොට්ටාවේ මහරගම බස් නැවතුම් පොලක් තිබුණේ ඒ බස් නැවතුම් පොලවල් දෙකම හැදුවේ මං දැන් ඒවා විවෘත කරන්න નિયમિતයි ඒවත් දැන් ඒගොල්ලන්ගේ සංකල්පලු අවුරුදු 7ක් හිටියානේ දිනේෂ් නාගරික සංවර්ධන ඇමති හැටියට බස් නැවතුම් පොලක් හදාගන්න බැරුණානේ Tamange ආසනෙට අපි අවුරුදු 3න් හැදුවා දැන් ඒගොල්ලන්ගේ සංකල්පලු බලන්න මිත්‍රෝරනි මේ වගේ අනුන් කරපු දේවල් වලට ගිහිල්ලා මෙහෙම කතා කරන්න ලැජ්ජ නැද්ද කියලා මම කියනවා ඔය මාකුඹුරේ රාජපක්ෂලා සැලසුම් කරලා තිබුණේ අධිවේගී මාර්ගයට යන වාහනවල බර කිරන තැන බර කිරන්න හැදුවේ උතන ඒක තමයි දිවිච්ච සැලසුම් අපි තමයි ජපන් ආධාරත් අරගෙන ඔය කොට්ටාවේ තියෙන ඔය අදි උහිලින් යන මාර්ගය ගාවින් තියෙන මේ සමාන්තර පාර ඒ පාර සංවර්ධනය කළා මාලපල්ලට පාර සංවර්ධනය කළා ඒ වගේම ඔය ඔය තැනට ඕක ගත්තේ උතන නැත්තම් බර කිරන තැනක් තිබුණේ ඒ වගේම ඔයනිම ස්ථානයක් අපි අද කඩවතක් ඉදි කරගෙන යනවා මේක අපේ වැඩපිළිවෙලක් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය බස් එක දුම්රිය මේ සියල්ල එකට තියෙන තැන අපි ඒක හදලා තියෙනවා ඒ නිසා තමයි අපි කොට්ටාවේ නව බස් නැවතුමක් හැදුවේ අවුරුදු ගාණක් මේ රට කළා මහින්ද අවුරුදු 10ක් දිනේෂ් ගුණවර්ධන අවුරුදු 7ක් නාගරික සංවර්ධන ඇමති විජේදාස හිටියා කොලාද නෑ අපි ඒක කළාට පස්සේ මේ එතෙන්ට ඇවිල්ලා පොහොට්ටුවේ රැස්වීම තියලා මගේ සංකල්පයක් කියන කොට්ටාවේ එක වගේම මහරගමටත් අපි හැදුවා ඒ වගේම රතගාලක් හැදුවා තට්ටු පහක වාහන 189ක් නවත්තන්න පුළුවන් නගර සභාවේ කනගාටු කියන්නේ අද මේ වෙනකන් එක වාහනයක් ගන්න නවත්තන්න කටයුතු කළා නෑ අවුරුදු දෙකක් ඒක බාර දීලා මේවා විවෘත කරන්නේ නෑ මේවා මොකද විවෘත කළාම මගේ නමයි කියලා බයයි පිළියන්දල බස් ස්ටෑන්ඩ් එක අපි හැදුවේ අන්න ඒකට නම් පස් ටිකක් ගෙනල්ලා දාලා තිබුණා ඒ කාලේ හැබැයි ඒක අපි හැදුවේ ඒකත් විවෘත කරගත්ත ඡන්දෙතියයි කියලා මේවා අපි හදපුවා විවෘත කරන ගම අර පිටිපන මාහේනවත්තේ ජාවද්දනපුර විශ්වවිද්‍යාලයේ විවෘත කරන්න යනවා අපි හදපු තාක්ෂණ පීඨේ. ඕකට විරුද්ධව පෙළපාලි ගියා. ඕක නැවැත්තුවා මහින්ද රාජපක්ෂ දින 52 කාලේ. අපි හදුවල ගිහින් කියනවා අපේ සංකල්ප. අපේ සංකල්ප. මම මහින්ද මහත්තයාගේ ගෝලයින්ට කියන්නේ මහින්ද මහත්තයා නම් දන්නවා බැසිල් මහත්තයා දන්නවා මහින්ද මහත්තයාට මොන සංකල්පයක්වත් තිබුණ නැහැ. 2005 2010 දෙකේම එතුමගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කර්තෘ තමයි මම. නම ගහගත්ත විතරයි මහින්ද චින්තනයේ කියලා. ඒ නිසා සංකල්පය තමයි අපේ. ඒක නිසා අපි ගාව ඒවා ලියපු කොළ සටහන් ඔක්කොම පරිස්සමෙන් තියෙනවා. ඒ හින්දා කරුණා කරලා ඔය කයිය ගහන මිනිස්සු බැසිල් රාජපක්ෂගෙන් අහලා බලන්න කවුද ඒ කාලේ මේ ප්‍රතිපත්තිය ලියලා දුන්නේ කියලා. ප්‍රතිපත්තියත් එයා මොකක්වත් ඔළුවේ තිබුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි මේ රේල් පාර. මේ රේල් පාර මරදානේ ඉඳන් මාකුඹුරට එතනින් අවිස්සාවේල්ලට කෙලින්ම කෙලින් කරලා විනාඩි 15න් 15ට දුම්රිය යන්න පුළුවන් විදියට සකස් කරන්න අපි යෝජනාවක් ගෙනාවා. මොකද කළේ මහින්ද රාජපක්ෂයි දිනේෂ් ගුණවර්ධනයි අද ඒක අහෝසි කළා තියෙනවා අහෝසි කළා මොකද කරන්නේ ගෙනියනවා ඒ රේල් පාර කොහාටද බෙලියත්තේ ඉඳන් කතරගමට මොන කෙලියක්ද මුන්ට ලැජ්ජ නැද්ද ඇත්තටම මේ පිටිපස්සෙන් යන්න සියලු සංවර්ධනේ හම්බන්තොට දදා කොළඹ සංවර්ධනේ නවත්තලා කැලණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධනේ නවත්තලා අද ඒගොල්ලෝ බෙදා ගන්න එකට කියන අපේ සංකල්ප කියන ඒ නිසා ලැජ්ජ නැන්න ඕනේ ඡන්දෙ ඉල්ලන්න මේ කිසිම දෙයක් කරන්න නැතුව අවුරුදු 15ක් තිස්සේ ඉඳලා අංක 1 පාටලි චම්පිකරණවක කොළඹ දිස්ත්‍රික්කය සමගි ජන බලවේගය